සමොතස් භගවතෝරාතෝ සම්මා සම්බුද්දස්ව කතමංච භික්කවෙන් ජුම් දුක්ක නිරෝධගාමනයේ පටිපදාය අරය සච්චන් අය මේවාරෝ වට්ටංගිකෝ මක්ගෝසයදී දන් සම්මාදිිට්ටි සම්මා සංකප්පු සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාජීෝ සම්මාවායාමෝ සම්මා සති සම්මා සමාදීටී සද්ධන්තය. දම්මානු පොස්සනාව යටසයේ දුක නිරෝධ ආර සත්්‍යට අයත් අවසානු දේශනාව එන දම්මානු පස්සනාව යටතේ පවර්වන අවසානු දේශනාවයි මේ වනවිට පැහැදිි කරලා දුන්නා චත්‍රවාර් සත්්‍යය අන්තරගත වෙන්නේ කොහෙද අන්තරගත වෙන්නේ දිට්ටිය තුළයි සම්මා දිිට්ටියය ර තුළයි එය ලෝකෝත්තර සම්මාධීට්්‍යය තුළයි. එවගේම මෙ වෙන කොට මතක් කරලා දුන්නා යංකිසි විදිහක දිට්ටියක් කටගන්නවා දේ සෑම දිට්ටියකම අන්සරගත කරුණු බුදු හාමුදුරු පෙන්න්නන්නේ හතරයිකන්. තමයි දුට හේතුව දුක නැති තැන දුක නැති කරන ක්‍රමය. කම්මස කතා සම්මාධි්්‍යිය හා මිත්‍යා දුෂ්ටිය තුළත් මේ කරුණු හතරම අන්තර්ගතයි එතනත් දුකක් අන්තර්ගතයි ඒ දුකට හේතුව සැබැහැ හේතුවන බුදුහාම්මුදුරු දේශනා කරන සබැහ හේතුවන තන්හාව නොවන නිසාවෙන් එතන ආර් සත්්‍යය අඩංගු නෑ කියලා දේශනා කරනු. ත බොරු සත්්‍යයක් බොරුවක් අන්තරගතය බොරු හතරක් අන්තරගත දිට්ටි තමයි සංසාරගත සත්වයාට හැම විටම ඇතිවන්නේ. මේ දිට්ටියක් ඇති කරන ඇති වෙන්න පුළුවන්ක්‍රම සංසාර්ගත සත්්‍යයායට මනුස්්‍යය ගත්තු ඇහැට රූපයක් පේන කණට සත්ද්‍යයක් ඇැහැෙන දිවට රසත් දැනෙන නාසේයට ගනිසුවන දැන්න ඒගේම කයට පොට් අ්බවරූපයක් දැනන මනසට හරමුණක් කිය හැම අවස්ථාවකම සිදුවෙනවා. එනම් කාටව හිතා ගැන්ඩ බැරි ඉතා ගුඩා කාලයකදී සිදුවෙන අවස්ථාවර්තමයි දික්්ටිය කියන්නේ. ඉතින් එවැනි ඒ දි්තිියක සාමාන් නිසවරූපය දිට්ටියක් කියෙන් අන්තර්ගත වේ එම් දීත්ිය දම්ම ගොනුවට වැටිනෝ එක දම්මාන් පවස්සනට දාාලා. සිතක ඇතිවෙන දෙයක් බවට හැරෙනො එක. දැන් ඊළඟට මුල් දේශනාවදී පැහැදිලි කරලා දුන්න තව එනම් මේ ආයෂ්ටංග මාර්ගයේ අංග කියන්න ඇත්තටම අර දිට්ටිය තුළ අන්තරගත දුක නැතිකරන මාර්ගය අංග ටිකයි. අමත කරන්න එපාම දුක නැති කරන මාර්ගයේ අන්තර්ගතය තමයි මේ එලියට අරන්තහින් ඇයි බුදු හමුදුරුව ඒක ප්‍රධාන දැන් දුට වැඩිය තැනත් දීල තියෙනවා දුකු නැති කරන මාර්ගයට එවගේ දුකට හේතුවන තන්නහාට වැඩි තැත්්දීල තියෙනවා තන්හාාව නැති කරන මාර්ගයට නිවන දුක නැති තැනයි නිවනට වැඩිය තැනත් දීල තියෙනවා නිවන ලබාගන්න මාර්ගයට එකට හේතුව තමයි සාාවකයාට දිට්ටිය තුළ වෙනස්කර ගණ්ඩවෙන්නේ වෙනස් කරන්න පුළුවන් කම තියෙන්නේ පුහුණුවකින් වෙනසකට භාජනය කරන්නේ මාර්ගයයි. එනිසා මෙ මේ දුක ඇති කරන මාර්ගයේ අඩංගු හංගටිගේ ලිටගන්න. එ මාර්ගයේ අංගගන්නේ නම්කරල තියෙන්නේ දිිත්්ි සංකප්ප වාචා ගම්මන්තාජීවෝ ආයාම සතිසමාජි වසේ. ඇැ ඒක පැහැදිලි කරා. මීට පෙරදේශනාවද පැහැදිලි කර දුන්න මේ අංග අට සම්බන්ධුව මේ අංගාට පාලියෙන් බුදුහාමුදුරෝ රතිබට්ටාන සූත්‍රයේ දී පැහැදිලි කරලා තියෙන ස්වරූපය. මෙන්න මේකටයි බුදු හාමුදුරෝ පෙන්නන්නේ වැඩුණු නැහනන් දුක නැති ලෝකෝත්තර සම්මාධිත්්්‍යයේ එකංගේක ස්වරූපය මේකයි එක කියන්නේ වාචානං චතුරායි සත්්‍යය අඩංගු දිට්ටියක වාචාවල ස්වරූපය සම්මාවාචායි ත සම්මාවාචා විස්තර කරලා දීල තියෙනවා. ඒ වගේම දුක නැති ලොකොත්තර සම්මා දිට්්‍යය තුළ අන්තරගත ම්න්ත මෙන්න මෙහමයි ආජීවෝ මෙහෙමයි. වායා මෙහෙමයි සති මෙහමයි සමාධිමයි මේ තික පැහැදිලි කරා. එහම නම් දැන් අපිට මේ අවසාන දේශනාවේදී මේ පෙන්වතුම් මේ සිදුකරගෙන යන ම නොහරරි භාවනාව බුදුහාමුදුරුව අනුදැනවලාලා භාවනාවක්නම් සිදු කරන්නේ. ඒ කර තමන් සිදුකරන භාවනාව තුළ මේ කියන අග වැඩෙනවල්ද නැද්ද කියලා තමන්ට යංගදු විදිහක ධර්මය දන්නවානම් ඒ අනුමානයක් හදා ගන්න පුළුව අ ඒක ශ්‍රාවකඥානයක් අනුමානඥාණයගෙනක ශ්‍රාවකයාට පුළුවන් කමති. එන්නේ කාරණය ලබා ගන්නත් අපි තම තමන් මේ සිදුකරණ සතිබටටාන කමටහනක මේ කියන අංගෝලට ඉත්ති සංකප්ප වාචා කම්මන්තාජීෝ ආයාම සතු සමාධිකයන අංගෝලට සිදුවන පරිවර්තනය දිහැ අපි දැන් ධර්මානකූලල් සලකාබල් දැම්ම මුල් දේශනවිදි මතක් කර මේ අංගත් අටි අපිට හිමි දැ තම තමන් හිතාගත් නොනේ තමන්ට හිමි එ උපත්ය ඉඳල මේ රාංසාරිකෝ හිමී දිට්ිය මගේ දීට්ියය සම්මා ධිත්්‍යය ලකෝතර සම්මාදීටියය කියලා හිතාගැනන් නිශසාාවකයට කවදාවත් සම්මා දිිත්්‍යය ලවා ගන්න පුළුවන් වෙන්න බෑ. මොකද එතනම අ නිිත්‍යා දුෘෂ්ටිත රූපයක් තියෙන් නිසාවෙන්. බොරුවක් තියෙන් නිසාෙන් එක හිදා හැමෝම දැනගන්නන අපට තියන සම්මාධදිි්්‍යය නෙව අප හිම වෙලාදි. අපිට ඉමවෙලා දේනවා දිට්ටි සංකප්පාදී අංගාටක් නම් මේ අංගාටයෙන් දිට්ටිය හැර අනික් අංගටික අපිට ටිකක් ප්‍රායෝගිකයි තේරෙනවා තේරණ එක සමයි බුදුහාමුදුරුව විස්තර කරන්න මෙනි මේ තේරෙන අංගටිකතමතමන් සකස් කරගන්න බුදුහාමුදුරු දේශනා කරන ආකාරයට කියලා මේ අංගාටයෙන් මංකුව සුවිශේෂී අංග තුනක් නමයි අවසාන අංගතුන්න වායාම සති සමාජි. මේ සුවිසේ සිවෙන්නේ මකොද මේ අංග තුන තුළ රජුවම සන්හාාව දායකත්වේ නෑ. එ තරාව වැගමෙන්ඩ වැජමලා තියෙන්නේ පවතින්න ක්‍රියාකාර්කමක් විදිහයට පවතින්නේ අනි අංග පහතුළයි. ඇ උත්සාහය සිහිකල්පනාව එකඟකම කියන්නේ සන්හාාවේ නියෝජනයක් නෙවෙේ ඒවගේ මේ අංගතුන දිහැබලනකොට වායාම සති සමාධිගන අංගතුන්න ඒ අගතුන සුවිසේසි සරූපයක් ගන්නව තවත් ආකාරයකි. ඇගන මේ අංගක දැන් අපිතමු ඇහැට රූපයක් පේනකොට යංකිසි උත්සාහයක් ඒ පේන රූපයේ නිසාවෙන් හටගත්ත සිත තුළ කටගන්න චෛතසිකල රූප මත තියෙනවා. සෑ සත්‍යයකොට සෑම අරමුණක්ම එනකොට මේ උත්සාහය කියන එක අලුතින් හටගන්න. උත්සාහනන් තියන එක වෙනස්වෙන්න පුළුවන්. එවගේ රෑම අරමුණ ගැහැට රූපයයක් අපේ වනත්සිහිකල්පනාව කියල එකක් තිය නො හැම කියලාන්න හනම් පේහිද බෑ චරකල් පෙනිච්චි හැම දේකමත් ඕක තිබුණ සතිය. ඒවගේම ඒ සිතිවිලි ඒ කියන්නේඒ පැෙනීම තුළ එකකමක් තිබුණ සමාධිය. මෙහෙම නැතුව වායාම සති සමාධික ගුණ නැතුව කිසි මරමුණක් එෙන්න්න බෑ හැට එන්නත් බෑ කනට එන්නත් බෑ නාසට එන්න බෑ දදිවට එන්නත් බෑ මනසට එන්නත් බෑ. නමුන් මේ අනික්කංග වගේ නෙමී දැ පේනොට ඇතිවෙන දිට්ටිය නං ඒදේම ඉදාම ොහොති පේනකොට වෙනස් වෙනවා ඒ දිට්ටිය වෙනස් වෙනවා අලු දි්්‍යියක් බොට හැරනෝ ඒවගේ පේනකොටම ඇතිවෙන සංකල්පනාව ඉදා මොහොට ඒදේම පේනකොට වෙනස් වෙන නමුත් මේ අංග අටෙන් ගත්තොත් මේ උත්සාහය සීකල්පනාව එකංගම කියන මේ ගුණ තුන ඕනම සත්‍යයකුට බලුවන් ඊදාව මොහොටේ ඉධවාරමුණේගන වර්මාන අරමුණේ හටගත්තේ උත්සාහය ඊට මොහොතක් පස්ස ඇතිවෙන අරමුණක හටගන්නේ උත්සාහය සමාන කරලා තියාගන්න. අනිකඒවට බෑ මෙම කරන්න. වාචා මෙහෙම කරන්න බෑම්මන්ත මෙහෙම කරන්න බෑ. මේක සමාන කරහැකි. ඒ සමාන කරගණ්ඩ පුළුවන් හින්දා ධර්මය කිය නොහෙනම් තේන පේන අරමුණේ ඇහෙන න අරමුණේ එකම උත්සාහය තියාගන්ට පුළුවන් සත්වයාට. පක බලන්න දැ මේ වෙලාවේ වුණත් බණහන වෙලාේ ඔය සංසිද්ධියේ උත්සාහහි මේ කියන මුල ධර්මයට අනුව තම ම උත්සා ය ද. වන අහන්ඩක් තියෙන උත්සාහය වනහන්ඩ පටන්ගත්වය වෙලාව ඉඳල මේ ඇහෙන ඇහෙන සද්ධයට එක සමාන වෙලා තියෙන සමානව පවත්ව ගන්න හැකියාව තියෙනවා තව තව පුරදුුවුණු තේ හැකයා වැඩි කරගන්න පුළුවන්කම්.ඒ වගේ වනහ ඇහෙන සද්ධයට ඇති කරන සිහිකල්පනාව එකක් කර ගන්න පුළුවන්. ඒ අතර ඒ අතර තුර ඕන තරන් අනි කරමුණු වෙනවා බණ විතරක් නෙවෙේ යහෙන්නේ කෙදර දයන වෙන වෙන සද්දත් ඇහෙනවා වෙන අයගේ කතා බහ ඇහෙනෝ නමුත් ඒකට උත්සාහය සමාන නෑ එවැ වෙනේයි උත්සාහය අඩ වෙන බණහන්ඩ තියන උත්සාහයේ හැමවෙෙනේම වැඩි වෙන එකගේකට සමාන වෙන බනහන්ද තියෙන සීකල් පනාව සමාන කරගන්න එතකොට වනහන්ඩ තියන එකකම සමාන කරගන්නවා. එක හින්දා අනිකුත් මතක්වෙන දේවාලෝට දීකල්පන වාඩුවෙන් හෙන්ලා. එනම යමක් අහන්ඩ හොඳින් සමන්දෙන්ද දෙ එෙනම් ඒ සවන් දෙන අරමුණුවලට එතමන්ට අවශ්‍යය සවන්දීමට සුදුසු සවන්දෙන්ට බලාපොරොත්වෙන අරමුණුවලට එෙන සමාන උත්සාහ සමාන කල්පනාව සමාන එකකමක් එදා ගන්නවා. මේ මෙන්න මේක කරන්න පුළුවන් මනුස්සයල ඕන මතතිබුටු කරන්න පුළුවන් දෙයක් කිලබපු දහසන් දේශනා ක අංගාටේ තියෙන සුවිසිසී ලක්ෂණයක්. දැන් එහෙම නං මේ වර්තමාන අරමුණක තියෙන උත්සාහය සකල්පනා එකකම. අනාගත අරමුණකටල් ඒ විදිහටම ගෙනිය ගණ්ඩ පුළුවන් හැකි අවතියෙන ඔන්නම්. ඒ තවත් වර්තමානය ඉදල තවත් ඉස්සරහට අති ආනාගතය දක්වා මේක පවත්ව ගන්න පුළුවන්න්නම්. එනම් අතීට අනාගත වර්තමාන කියන මේ කාලපරිච්චේදය තුල්ල සමානෝ පවත්වගන්න පුළුවන් කියන එක තමයි වඩන්න පුළුවන් කියන එකේ තේරුම්. වඩ නොවා කියන්නේ ඕකයි. ට වඩ නො කියන්නේ යංකිසි කාල පරිච්චේදයක මේ උත්සාහේ සේකල්පනා එකංසාම සමාන අගයත සමාන ස්වරූපයක පවත්වා ගැනීම මයි. වඩනවා කියන අර්ථය ඕූකයි. එමනැතුම වඩනවා කියලා සිංහල භාෂාවය දීෙන් නදී. වෙනවෙන විෂයකරුණුවල දයන ඔ එඩීම කියන එක මේකට අදාහළ කර ගන්න ඩ බැකාටෝ. වඩනවා කියල බුදදුහාමුදුරු දේශනා කරන්නේ අතීත අනාගත වර්තමාන කියන. අරමුණු තමන් තෝරාගත්තය අරමුණු ටික ගට එකම උත්සාහය එකම සිිකල්පනා එකකම පවත්වා ගැනීම ැ මෙන්න මෙහෙම සුවිශේෂී භාවයක් මේ වායාම සති සමාජවලට තියෙනවා කියල ධර්මාණුකුලු ඉගෙන ගඩුව හනිකංගවල නෑමේවා වඩන්ඩ බෑ වචන වඩන්ඩ බෑ කම්මන්ට එම බෑ. වඩන්ඩ පුළුවන් වායාම සති සමාධී විතරයි. වඩනවා කියන එක ඒ කෘතිය දිහැ බැලුවවාක කරන කාර්යට කියනවා සමාදී කියලා පාලි එන වඩන්ඩ පුළුවන් දේ සමාදී. වඩඩ බැරි දෙයක් තිය දේක සමාදිීයන්නෙවෙේ. එ වඩඩ පුුවන් දේවල් මොනවතිය එන්නේ තමන්ට උත්සාහය සීකල්පනායකකම් විතරයි කොට ඒ වඩන්න මේ අංග අටදිහ වැැලුවවා මෙෙන වඩන්න පුළුවන් අංග තුනක් තිය එය වායාම සති සමාන්චි එවගේම රකිින්ඩ පුළුවන් අංග තුනක් තියෙනවා රකිඩ පුළුවන්ගෙන් ක්‍රියාකාරත්තයෙන් තොර ක්‍රියාක්්‍රීය කරගන්න පුළුවන්ග රකිඩ පුළුවන් දන්නම් ඒ තත්වය වෙනස් කරන්න පුළුවන් ගෙන එහෙම තියෙනවා අංග තුනක් ඩ පුුව ඒවතමයි වාචා කම්මන්ට ආජීව පාලීෙන් රකින්ඩ පුළුවන් කියන අර්ථේතකයන්නේ සීලියයි සීලයගන් රකින්න පුළුවන් දේවල්ගනක එතකට මේ දුක ඇති කරන නැහන් දුක නැති කරන මාර්ගය ගහැවැල්වොත් ඒ ලෞපික සම්මාජී තේදය එක වෙන්න පුළ ලෝ ගොත්තන සම්මාධී තේදයන වන්න පුළුව මිත්‍යා දුෂස්තේ තියන දුක නැති කරන මාර්ගය වන්නත් පුළුව මෙමාර්ගේ වාටා කම්මන්ත රජීව රකි ඉඳ පුළුවන්. රහි ඉන්න පුළුවන් වෙනවා කියන්නේ මේ වාටා කම්මන්තා ජීව ඇත්තනම් බෞතික ස්වරූපයක් බෞතිකතවරූපය ගැන වචචනතමන්තුල ඇති වනාට අනුන්ත තේරුම් ගණඩ පුළුවන්. වචනයක් බිහිවෙන්න උගුර කට ඒවගේ දෙතිස්කුණ පොටිකුත්ත ඕන එකයි භෞතික ස්වරූපයක් කියන්නේ ගේ ආජීව කියන කායකති්‍රය භෞතික ස්වරූපයක්ත් තියනම දෙදදිස්කුණ කොල එකතුවකින් ලැබෙන කලයක් දෙදිස්කුණ ප නැතුව කම්මන්තනය එමන බ්‍රහ්මයෙක් තුළ කම්මන්තනෑ දෙවියෙක් තුළත් අපි වගේ කම්මන්ත නෑ ඒ විදිහට කම්මන්ත කියන එක එනම් භෞතික ස්වරූපය ආජීව දෙතිස්කුුණ පෙක් කරන ගණු වෙනුවක් ඒගත්හන දෙතිස්කන පම්බන්ධය තියන භෞතික ස්වරුපයා. එවනාට ද මෙතන සංකල්පනාගේන එක භෞතික ස්වරූපයක් නෙවේ මනෝමය සවරුපිය. නමුත් හොඳන මතක දයාගන්න ඕනෙ අපේ සංසාර ගත සත්ව සවරූපය තුළ ද්‍රියාකාරීත්‍යය තුළමින් සංකල්පනාවල තියෙන දම්ම ටිකක් තමයි මේ වාචා බිහි කරන්නේ කම්මන්ත ආජීව බිහි කරන්නේ දැන් එහෙම නං මේ විදිහට සරලො හිතුවම පහතුුවෙනෝ කම්මන්ත ආජීව රූකඩයක් වගේ වාටාකම්මන්ත ආජීව කියන තුනම රූකඩ තුනක් වගේ හැබැ මේ රූකඩ තුනේ රූකඩ නටවන්න සංකල්පනක් එ වාචාකම්වන්තා ආදීව කියන රූගට තුනේ තියෙන ඒකට සම්බන්ධ නූල් ටිකතියෙන්නේ සංකල්පනා තුළයි. එෙන සංකල්පනා බලගතුයි. තැන් මෙහෙම දෙක් පුළුවන් දැන් රූගට නටවනෝ දැක්ලතියනු. දැ රූගට නටවන පුද්ගලයෝ තමන්ගේ අතේ තියෙන නූල්. ඒ රූකඩේ නටවන්න ඕන නූල් ටික එහාට මෙහාට කුස්සනව පාර්චනෝ කරකෝනවා එක චලන සිදුවෙන ගොට රූකඩේ නක්නු නමුත් දැන් රූගඩය නැටවෙන් නැතුව ඕනනම් අර පුද්ගලයට පුළුවන් ඒයාගේත් හොළවන් අෙ ස්වරූපයක් රන්න පුළුවන් මේ වාචකම්වන්ත ආජීවට එක කියන්නේ වචන බිහිවෙන් නෑ සංකල්පනාවල ඒ ගුණේ වචන ඇතිවන්නේ වචී සංස්කාර කියන්නේ විතක්ක විචාර විතක්ක විචාර ඇතිවෙන සංකල්පනාවල මේ සංකල්පනාවල විතක්ව විචාර ඇතිවෙනවා වචනය බිහිවෙන් ඇතුව රකිින්ඩ පුළුව ඒවගේම දැන් සම්මන්ත යමත් සත්තු මරණගම්මන්තය සංගල්පනාව සිදුවෙනවා කායකෝ දෙතිස්කුුණ පරහා සිදුනෙ වෙනවා. සංගල්පනාවලා රගුණේ තිෙනවා. මෙන්න මේක හින්දයි මේ රකින්න පුළුවන් කිය එනම් දැන්වාජා කම්මන්තාජීව රකින්ද පුළුවන් අංගතුනක් වෙනවා. නමුත් කවදාවත් සංකප්ප දිට්ටි බුදුහමුදුරු පෙන්න නවා රහකි හිඩබෑකාටවත් වටන්නත්ද එතකට මේ දිට්ටි සංකප්ප කියන දෙක අවබෝධ කරගන්න පුළුවන්කි එහන් දිට්ටිය අවබෝධ කර ගැනීම එමයි නිවන ලැබෙන් හැයි මිත්‍යා දුෘෂ්ටිය අවබෝධ කරගතර නිවන ලැබෙන්නේ දිිට්ටියක් අවබෝධ කරගන්න කියන්නේ දික්කිය කියන්නේ එක ඇතුළි තියෙන අන්තර්ගතයයි අවබෝධ වෙන්නේ. ද මිත්‍යා දුස්ය තුළ තියෙනවා බොරු හතර බොරුහතර අවබෝධ වෙන්න පුළුවන්. ඒවාගේම කම්මස්ස කතාරම්මා ී ඇතුළත්තියෙන බොරු හතරා ඒකත් අවබෝධ කරගන්න පුළුවන්. එටකන මිත්‍ය දදුෂ්තිය තුළ තියෙන බොරුහතර අවබෝධ වනාට නිවනක් ලැබෙන්නේ සන්ර්ගතරත් යට. සම්මාසකතා සම්මා තු තියන බොරු හතරා අවබෝධ වනත් නිවන් දකින්නේ. එ නිවන්දැකිීම කිය බුදු හමුතුරු දේශනා කරනවා චතුරාල් සත්‍යය අවබෝධය කියන්නේමකද ලෝකෝත්තර සම්මාධී්‍යය තු තියන සත්‍ය හතර අවබෝධ වීම එන සම්මාධී්‍යය ලබු හා කියන්නේ එකල් සමාන වෙනවා ඒ සමාධිත්්‍යය තුළන්තර් ගත වෙන්නේ චතුරාශත්‍යය චතුරාය සත්‍යය අවබෝධය එහින්දද මේ පින්වතුනු නික අර බරව් වගේ පුරුදු් වෙලා තියෙනවා කියන්න මේ පිනෙන් මට චතුරාය සත්ත්‍යය අවබෝධ වේවා මේ පිනෙන් මට නිවන් ලැබේවා මේ කියන ඔක්ම සමානයි මේ වැරදිනේ චතුා සත්‍යය අවබෝධ වේ කියන්නේ ඇත්තටම සමාධිත්‍යය ලැබීම මයි ඇයි සමාධතය තුළ අන්තර්ගතය චරාය සත්තය. එනකට සම්මා ධීතතිය අවබෝධ කරගන්න බෑ කාටව අවබෝධ කරගන්න පුුවන් දීතිය තුළ අන්තර්ගතිකයි. එන සම්මා සංකප්ප අවබෝධ කරගන්න බෑ සම්මා සංකප්ප තුළ අන්තර් ගතය අවබෝධ කරගන්න පුළුව. එන සම්මා සංකප තුළ තියෙන් නිමනොුවන්ද නෙක්කාම සංකප්ප අව්‍යාපාද අවිහිංසා. මේක අවබෝධ කරගන්න පුළුව තො සම්මා සංකප අවබෝධ වනා කියන්නේ ඇකට සම්මා සංකප්ප තුළ අන්තර්ගතය අවබෝධ වෙන්නේ. එට සම්වා වාචාගහන්නේ වචන තුළින් එනම් රූගඩේ වගේ වචන තුළ ඇතිවෙන මසාවාඩා පිසුනාවාචා පරුසාවාචා සම්ප්පලපාද ඒවා රැකීමයි. අවබෝධ කරගන නිමේ එතන නිවන කරායන්න රක රැකලා. ඔන්නඔ තුන ො ගොු තුන දිහ බැලුව න ගොනුතුනක් ක අපිටාව මේ අංගටේ වඩන්ඩ පුළුවන් අංග තුනක්කාව එක එක ගොනුව වඩඩ පුළුවන් කියන්නේ සමාධී පාලි ඒවගේම රකින්්ඩ පුළුවන් අංග තුනත්තිී නොඒ එක වෙන ගොුණුවක් ඒ එක සීල ඊටබස්සේ අවබෝධ කරගඩ පුළුව අංග දෙකත්තියෙනවා ඒක ප්‍රඥා අවබෝධ කරනුවට පාලීෙන් ගැන ප්‍රඥාව. එනම් මේ අංග පිරිවෙලට ගත් තම මුල්ම දෙක ප්‍රඥා ගොඩකට ආගොනුවට අයුතු වෙනවා දෙවැනි තුන ඉගවතුන සීල අවසානතුන සමාගී හැමැයි මේකේ මේ හැමදේකම ්‍රියාකාරීත්තේ මොහො ට වර්තමානයහිදලා ඉගාවාරමුණට ගෙනියන්න පුළුව උත්සාහය සිකල්පනාව එකකම. එන හැමවිටම මේ අංගටික වෙනස් කරන්නඩ වෙනස් කරන යතුර වායාම සති සමන්. ඔොන්න දැම් බුදුහමුදුරෝ පෙන්න්නනවා ්‍රාවකයාට මේ නිවන සංසාර විමුක්තිය ඇන්න ලෝකෝත්තට සම්මාධීත්‍යය දැ තමන ඟ තියෙන්නේ මිත්‍යා දෘෂ්ටය හෝ පම්මස කතා සම්මාධී්‍යය මනුස්සයකොට මේ දෙකම ගණ්ඩ පුළුව වැිපුරදීන ිත්‍ය දෘෂතිය නුසයා විතියාාරිත්‍යය තුළා. නමුත් පම්මස කතා සම්මාධීතය ගැනීම හැකියා මනුස්සයට තු. අම්මස කතා රම්මාධීත්්‍යය පවත්ත කරන්න බැරි සත්‍යයකරු නිවන්දකිඉන්නබෑ. උට මේ නිවන්දකිට ආරම්භ කරන්න අරෂ්ටාගමාර්ගේ වඩන්ඩ අම්මස කතා රම්මාධීත්‍යය තුළ ඉඳලා විතරයි පුළු. මිත්‍යා දෘෂතිය තුළ ඉඳලබෑ. මිත්‍යා දෘෂ්ටි අහක්මන්න කම්මස කතා සම්මාධි්්‍යයේ තිය සත්‍ය ස්වරූපයකට යන්ද ලේසිම විදිග අර රූකඩ තුන වගේ වැඩ කරන වාචා කම්වන්ත ආජීව තුළ යංකිසි වෙනසක් කිරීම වාචා කම්වන්ත ආජීව තුළ බුදුහම්දුරෝ පෙන්න්න න අකුසල් හතක් අන්තර්ගතුයට. අකුසල් කියලා එනෑ එකන්නේ මිත්‍යා දුෘෂ්තියට සම්බන්ධ කරන අකුසල් හතා ග සම්මස්ස කතා හම්මා දත්‍යය තුළින් කවඩා අකුසල් බිටි වෙන්න එත මිත්‍යා දුෘෂතියට සම්බන්ධ අකුසල් දයනො හතා ඒ අකුසල් හත තමයි සතුම් මැරීම හොරගන් කිරීම කාමේවර්දව ඇතිරීමත ප්‍රබලම කකුසල් කායක අකුසල් කියවා මේ කායික අකුසල් තුනම අන්තර්ගතවෙන්න පුළුවන් අම් අන්තෝල අන්තර්ගත වෙන්නක් පුළුවන් ආජීවෝලත් අන්තර්ගත වෙන්න පුළුවන් එවගේම වාචාකම්ම වාචාවල අන්තරගත අහුසල් හතරත්වී නවා එව තමයි මුසාවාල පිසුරාවාචා පරුසාවාචා සම්ව පු ලබා දෙැන් මේතික රූකඩයක් වගේ මෙ සංකල්පනාවල නටඕන රූගොඩ දැ මේ බුදුහාමුදුරුවන්ගේ ගිහි පවිජ සාාවකයයට ැබ දහාමුදුරු දේශනා ගන්නා මුලින්ම ඔ තමන්ගේ උත්සාහය වෙනස් කරන්න පුළු අිගේ අංගවලින් අවසානංග තුන් මේ අවසානයට දාාර ීනෙත් මේ වෙනස් කරන්න බොලුවන්ටිකට. තමන්ගේ උත්සාහය වෙනස්ව කරන්න ඕනේ සහිකල්පනාව වෙනස් කට ගන්න ඕනේ එක ගම වෙනස් කරගන්න ඕනේ අර වාචාකම්වන්ත ආජීවෝල තියෙන අකුසල් ටික රකිින් එටකට දැන් වෙනස් කරන්ඩ යොදාගන්නේ වායාම සති තමාදී නමුත් වෙනස්වීම සිදුවෙන්නේ වාචාකම්වන්ත ආජීව තුළයි. එහෙදා වාටාකම්වන්ත ආජීව වෙනස් කිරීමටැකයනවා සීල සිත්සාාව. ඒ රකිඉන්න පුළුවන්ටික වෙනස් කරන්නේ එක සීල සිත්සාාව. එකත් නිකන් ඉබේ පුරුදු එන්න උපත්තියන් සීල සික්ෂාව පුරුදුුව එකක් නුසෙෙන් නෑ. එම රඟපාන මනුස්සය නම් ඉන්නවා. මනුස්සකමේ හෙමේක නෑ. ඒ මනුස්්‍යකම සීල රැකලදන්න මනුසෙක් ඒ තමන්ගේ උත්සාහයේ සීකල්පනා එකගම හින්දාමයි ඒට ඒදිලාමයි. ඉතට තමාන්ගේෙ මවපයා විසින් ඒකම හැවල දෙන්න්න පුළුව. ආගම ධර්මය විසින් මෙහවලා තියෙන්න්න පුළුවන් ්‍රංස්කෘතියන්නුව මෙහවලා තියෙන්න්න පුළුවන් නමුත් ඒ මෙහෙවීම කොහෙෙන් සිදුවනත් අවසානයේ ඔයවාචාතම්මන්තාජීව රකින්නේ තමාගේම උත්සාහය සීකල්පනාව එකංකම කියන තුනේ ස්වරූපයක් මොටමයි ඒක වැඩීමෙන්මයි. එනම් ඉස්සල්ලම බුදන්දුරු පෙන්නවා ඔන්න ඔතෙන්න්ට අන්ඩෝන. ද වාචාකම්මන්තාජීව තුළ සිදුවෙන අුසල් වචන තු වයාචාකම්මන්තාජීවල තුනේම අකුසල් හතත්තින ඔනේ හත්ත රකින්ඩෝ. ඒ රකිඩ මොකක්ද මෙහෙ වන්නේ. අංගටේ වායාම සති සමාදී. දැන් එතකොට මේ ගුණේ ආපුුවම, ආර්ෂටාංග ර්ගය අංග තුනා අ නිවන්ඩකින ලෝකෝත්තර නම්මාධීට්්‍යී අන්තර්ගත මාර් මාර්ගය තුළ තියන අංග දිහැ බැලුවම පුද්ගලයා ස්‍රාවකයා මාර්ගය තුළ අංගටත්තින අට තු නිවන්ඩකින මටමට ඒවේ මුොහොති හැදද. තව පහක් හැදිලනේ වැඩිලනෑ හැදිල කියන්නේ වැඩිල වඩනවාගනකට වඩන්ඩ පුළුව අග වායාම සති සමාදිී එතකට මේ වැඩ ඒ උත්සාහය සීකල්පනායක කමින් ප්‍රතිඵලයක් විදිහට තමයි අර වාටාගම්මන්තාජීයෝල අකුසල් හථ රකිින් නැවෝක පලවෙන්නකයි. වැඩි කනැති අංගති න පහ ඊට පස්සේ මෙම මෙහමතයක් වෙන්නුවනි. දෙැන් සංකල්පනාවල අකුසල් තියෙනතව. ඒ වැඩිල නෑ සම්මා සංකප්ප නෑ සිිල් රැක්්ට අ කායික වාජසික අකුසල් හත නැතුූුණනාට සංකල්පනාවල අුසල් නැතිවිලන්නේ සංකල්පනාවල තව පහළ වෙන්න පුළුවන් අභිද්්‍යාවයහ පත්. ඒවත් අකුසල් දිකා අනභිද්්‍යාවයවාාද කියනේීම කුසල් ඒ සංකල්පනාවල දෙුණට ප්‍රශණ යන්නේ විටන් විට අ අභිද්‍යා ව්‍යාපාදකන අකුසල් දෙක සංකල්පනාවල ඇතිවේ නවයේත්. ගක්කනාාමද කායිකවාචසික අකුසල් හත නැතිවනත් සත්වයාට අර විදියට තමයි සත්ව ක්‍රියාකාීත්‍ය මේ අරමුණක් ගානී පවතින ස්වබුල්පය වෙචි. දකටර දිට්ිය තුළ අන්තර්ගතියේ ස්වරූපය එකයි. දෙැබුදු හමුදුරුව පෙන්නනවා දෙව නුව දැන් අර සිල් වචන්න තුලින් සිදුව අකුසල් හතර කායිකව සිදුවෙන අකුසල්තුන රකින මට්ටමේ උත්සාහයක් තියනවාදැක් එයාටඒවගේම අකුසල් හට රකින මට්ටමේ සිහිකල්පනාවත් තියෙනවා ඉළඟට ඒ අකුසල් හත රකින මට්ටමේ සමාධියයක්ත් තියෙනවා. මද කියන ගද කියල එකෙන ගන්න සමාද න ීතේ තියන එක ගම හොක හැම සිතකම යන අකුසල් කරන පොටත් න අකුසල් කරන කොටත් . නමුත් දැන් ඒගාවට වෙනස් කරන්න කියන්නේ විුදු හාමුදුරුව නැවතර වඩන්නේම එවටනේම කියන්නේ වායාම සතති සම්මාධී නැවත වෙනස් කරන්න එකන්නේ මුලින්ම වෙනස් වෙන්නේ සීලකොටසර ඒකදා ඒටික රැකන්න ඕනේ. දෙවනුව දෙව මට්ටමේදී වෙනස් කරගන්න වෙන්නේ සමාධී කොටසේවා. එතකට අවසාන මට්ටමේදී වෙනස් වෙන්නේ ප්‍රඥා කොටසේවා. එක නිසාවෙන් හැටියන් බදහන්දුරු දේශනා කරනවා නිවන් දකින ක්‍රමය සීල්ල සමාධි ප්‍රඥා. ර්තමාන බෞද්ධය මේ මේ බුද්ධ වචනය වෙනස් කරගන තමයි හගක්කහ හෝර නිවන් දකිින් අද ලෝක කොච්ච ගීදන කියනවල නිවන් දකින ක්‍රමේ හා දුරු රුදය නිවන් දකින ක්‍රමේ ප්‍රඥා දීල ලමාටිකය වනහන නිවන්දකිනවා කියනය යන්නේමරහල් නිවන් දකින්න ප්‍රඥා දී සමාජ ව හමාරිට අවෝධ වනය කනන්නේ තකට අවෝධ වන කන ප්‍රඥාවය. අවබෝධ වෙන්න හෙ අවබෝධ වවෙන්නනම් අ ආර්ස්්ටග මහාරගේ බුදු හාමුදුරුව පෙන්න්න පිළිවෙල අනුපිල්ලිවෙලට වෙනස් වෙන්න. ලකට නිවන්දගනේකායන් ක්‍රමින් සීල සමාජ ප්‍රඥ් යම අංගාටරනු තම එක වෙනස්වෙන්. එතකොට දැම් බලන් ඒක තේරුම වන්න මේ කතවට තේරුම් ගත්තමහරි දැන් අපිට බොරු කියන්න ඇතුව වචනයෙන් සිදු කරන්න අකුසල්තුන සිදුකරගන්න ඇතුව ඉන්ඩ පුළුවන් උත්සාහයක් තියෙන. ඒ උත්සාහය දැම් මේ වෙනවිත් තියෙන උත්සාහයක් මේ බණහන කොටත් මේ ඒක තියෙන්ඩ පුළුවන්. නමුත් ඒ උත්සාහය බුදුහන්දුරුව අර ලෝකෝත්තර සම්මාධීට්‍යියය තුළ තියෙන උත්සාහයට සමාන කරන්නේ. දැන්ේ බණහන්ඩ තියන උත්සාහේ සම්මා වායාමයල බුදුහන්දුරු දේශනා කරන්නේ. එවුනට උපාසක පාසිකාාවෝ මන ඟතියන සම්මාවායාමයගීල විශ්වාර කරුලා විකෘති ධර්මය අදහන්න පුළුවන් එයාට සම්මාධිට්‍යය ලැබෙන්දත් දැ සම්මාවායාමය දන්නේ සම්මාවායාමය මෙන්න මේ තැ උත්සාහයක් සෑල තමන් ළඟතියෙන උත්සාහය සෑමකහම සම්මාවායාමනෙවී එ සම්ම වායාමය කියගන්න දැන් සල්රා ඉට උත්සාහයක් තියෙනවා. එකේ පලය දිගටම කියන අකුසල් කරන්න ඇතුව කායක වාචසික අකුසල් නැතුව ඉන්න උත්සාහ කරනවා ජීවිතාන්තය දක්වා මේක උත්සාහ කරන්න පුළ. ඇතකට ඒ උත්සාහය සම්මවායමි කියලා බුදුහාහදුර දේශනා කරන්න නෑ. සම්මාධිට්ිය තුළ ගොත්තර සම්මාධිත්‍යය තුළ කියන උත්සාහය උත්සාහයට තමාන වෙන්න එකයි නෑ කියන්. එවගේ මාමිෂ ිකන් කරන්න ගන්න උත්සාහයක් ඕන සිහිකල්පනාවක් ඕනේ එකකමක් ඕනේ එහමනත් දගේ අකුසල් කරන්නත් මේ තුන ඕනේ කුසල් කරන්නත් ඕන එතකොට කාමාවචර අකුසලයක් කාමාවච්චර කුසලයක් සිදුකරන කිසි තැනක උත්සාහය සිහිකල්පනාව එකඟකම සම්මා වායාමය සම්මාසත්ති සම්මාසමාජී කියල බුදුහදුර දේශනා කරන්නේ.ඇහිද මේ ආමිෂ පින්කම නිවන්දකිීමේ මේ ආර්යෂ්ඨ අංගමාර්ගයේ අංග වැඩීම සම්බන්ධෝ නෑ සිික්ෂාවසී නෑමකෝ ඇතුළත් මොකද ශික්ෂාවට අන්තර්ගත නෑ ආමිසය ආම්ශමින්කම් කරන්න ඇතිගෙනෙකුට නිවන් දකින මාර්ගයක් නෑ නොක දානය කියන එකඉන්නේ ආමිශේ ධානසීල භාවනාවලින් තමයි නිවන්දකින්නේ එට ඒඒවනාට නිවන් දකි නැට පුහුණ වකොට පුරුදු කිරීමම් තියෙන් ඕෝන තුනයි සීල සමාධි ප්‍රඥායි එගැන මේ අංගාටයේ රජුව සම්බන්ධයක්ත් තියෙන්න්නේ සීල සමාධි ප්‍රඥාවට. ැනගන්න ඒවා දන්න ඇතියි වෙල කෙලාට මේ දන්දීපපු හින්ද මන්තෝවාන් වෙලා ඉන්නවා. නැන ඉස්සර දන්දෙන්න්න හිතෙන දැන් දෙට හිතන හිඳතෝවා. මංලඟ තිීන් සම්මාධී්‍ය යෝලකි මිත්‍යා මත අර හොරසාාවකයන්ට පහල වෙන ගරු කොන්නයට. එහගක් වෙන්නේ ඔ වයසයන්න ඕනේ. වයසනකොට ො ඉදික්ති වක්ස්. ඒ මානෝ හිමිතෝ දැන් ඒ විදියට බැලුවම මේ ශිල්ත්‍රගින්ඩ තියෙන උත්සාහයට වැඩියය දැන් වෙනස් කරට කියන බුදුහම්දු උත්සාහය දැ සිිල්රකින ගොට තියෙන උත්සාහය සමවායමෙන ඒ කියන්නේ වාචාකම්මන්තා ජීවෝල අකුසල් හ ඉවත් කරන්න ගන්නේ උත්සාහහි සම්මවායම එනෙවී. ඒ උත්සාහට වැඩිය ප්‍රබල වෙන්න උත්සාහඇත්තම සම්මවායමේග. සම්මවාය ගලබු දුොහමුදුලු දේශනා කරන්නේ. අර සංකල්පනාවල තියෙන අකුසල් දෙක ගැන්නේ අභද්්‍යා ව්‍යාපාද මේ අභිද්්‍යා ව්‍යාපාද දෙක ඉවත් වෙන, උත්සාහය ඉවච්චරන් වර්තමය උත්සාහහි සම්මවායමි වෙන. එතකොට සංකල්පනාවල අභිද්‍ය ව්‍යාපාද ඉවච්චර ගඩ වෙනස් කරගන්න නැති කරගන්ඩ එකට යටපච්චරට කියන එකයි තියෙන්නේ රකිඩ බෑමක. එළියට එන්ඩ දෙන්නතුව නවත්ත ගන්න පුළුවන් උත්සාහවර්ග දෙකක් තියෙන. ඒ ප්‍රධාන උත්සාහය තියන්නේ භ එනම් සමත භාවනාවක් කිරීමතු ලිම් පුළුවන් අ අභි්ල සංකල්පනාවල අවිජ්‍යාව්‍යාපාද කියයට පච්චරගන්න. තට යංගිසිකෙන සමත කමටහනක් වඩලා වඩඩගන්නේ උත්සාහය සාර්ථකයි කියන්නේ සාර්ථක වෙනවාවනන් අර සංකල්පනාවල අභද්‍යව්‍යාපාද යට පත්වන්න ඕනි අභිද්‍යාව්‍යාපාද යටපත් වුුණම ඇත්තටම අකුසල්දිික ඔක්පොම යට පත්ව නොමී මිත්‍ය අදෘෂටියය කියෙනකුසලියට තනින් ඉන්න බෑ. එ මිත්‍ය අදෘෂ්ටියයහක් වෙන යාගේ දිට්ටිය හෙන සම්මත්ස කතා අම්මා දිට්ියනවා ඒ මොහොතේ ඉඳලයි අකුසල්දික නැත්නම්. දැන් එන්න වෙන්නේ සමසකමට හානයකින් සංකල්පනාවල තියෙන අභජ්්‍යා ව්‍යාපාද දෙක යටපත් මට්ටමට තියෙන උත්සාහය සම්මාවාමය කියල බුදුහමුදුරු පෙන්නවා. ඒක තමයිර සතර සම්ය ප්‍රධාන වීරිය කියන්නේ. සිල්රගන උත්සාහය සතර සම්මප්‍රධාන වීරියෙනෙව. දැන් එයාගේ වැලුවම අරෂ්ටංගවාර්ගේ අර ලෝකොත්තර සම්වාදිීච්චයේ අන්තරගත අංගදිහැ බැලුවොත් හංග මෙතන පහ සම්පූර්ණ වෙලා තියන බලන්න.හ මොන දෙපහ වාචා කම්මන්තා ජීවාර කිය නර රූගට තුන සම්මාගුණයට විදිිල්ල. ඒ රෝකටේ නටෝනෙක් එෙන සංකප්පස් සම්මාගුණයට විදිල්ලා වගේම උත්සාය සම්මාගනයට ඇවිදි ැක ලෝකොත්ත සම්මාධීතයේ තියන ප්‍රමාණයට වැඩිලා සමාන වෙලා එ මෙ මේ තත්වය සම කමටහනකින් ගත්ත දැ එතන වැඩිචි ැති ස්වරූප එතකොට කතා කරන්න වැරිස්වරූප තියනවා තුන හොනවද සතියගන එක සම්මා සති වෙලා නෑදැ ඒගේ සමාධිය කියන එක සම්මා සමාජය වෙලා නෑඒවගේ දිිට්ටිය කියන එක ලෝකොත්තර සම්මාධිට්්‍යය වෙලා නෑ තන ලෞකික සම්මාධිට්ිය ස්තාවර වෙලාද මිට්‍යදුෂ කියන ඇත වැඩි තිෙනති අංගතුන්න දිට්ටියයි සති සමා තැ අපි හිට මොක අවරහර කෙනෙක් මේ තත්වය ලකා කරගත් බුදුගුණ භාවනා කරලා බුදුගුණ මිනෙහි කරලා අර සංකල්පනාවල අභිජ්්‍යා ව්‍යාපාතය යටපත්වෙන මට්ටමට බුදුගුණ මිනෙහි කරලා කරන්න පුළුවන් උත්සාහයා ගොඩරගා ගත්තා. නැතම් මෛත්‍රී භාවනාව සිදු කරලා තේ ගණඩ පුළුවන් සිල් ැල් ගණඩ ැෑකාටත්මක පොච සිල්රැකට සිිල්ටකින උත්සාහය සම්වාවායාමයට අදාළනේ එකට මෛත්‍රී භාවනා කරන මේ තත්තය ගත්තා ැ එතකොට ඒත් ගත්හම් මොනහෝ දෙලා දිනේ මෛත්‍ර භාවනාවේ අ සංකල්පනාවල අභිද්‍යාව්‍යාපාදකන අකුසල්තික යටපත්වෙන මට්ටමට ඒ භාවනාව සාර්ථකර නං ඒ මොහොතේදී ඒ භාවනා කරන මොහොතේදී සම්මාවායාමය තියෙනවා ලෝකෝත්තර සම්වාධීටිය තියෙන අග වැඩි අංග දිහැ බලන කොට දැන් එයාට වැඩි ලතියෙනවා අංග පහ මොනදේ පහ වාචාකම්මන්තා ජීව සංකප්පවායම් මෙන්න මේ ගානට මෛත්‍රී භාවන වැඩු නම බුදු හාමුදුරුව පෙන්ෙනවා ඒ මයි චේතෝ මිමුක්තිය එන සම්මා වායාමය මට්ටමකට ඕ නම භාවනාවක් වැඩුණොත් ඒ මඩ සමත භාවනාව චේතෝ විමුක්තියක් පත්වෙනවා චේතෝ විමුක්තිය ගැන්නේ දැ වෙන චේතනා ඔලින් දුක නෑ සංසාර දුක එක චේතන චේතනා හම්භික්වේ අම්මන් වඩාමි ජේතනාවතියනවා ගැන්නේ තරහාාව තියෙනවා. නමුත් අනි සියලු චේතනාවලේ මුක්ත වෙලා නිවන් දැකලා එක චේතනාවගනේ දුකතියෙන. ඒ චේතනාවගන්න මෛත්‍රී චේතන. ඒ කාමතන්හා ඇයට තේක තියෙන දුගක් නෙවේ කාම තහා නෑ එතන තියන බවතන්නා. එ බව තන්නාවෙන් හැදෙන චේතෝවිමුක්තිය ගණ්ඩ කියලා ශ්‍රාවකයාට කියනවා ඕන නම් එක වරනා කරන බුද්මු එක ගිහිටක් කරන්න පුළුවන් පැවිද්ටක් කරන්න පුළුව එක හැබ මෙතන මෛත්‍රී දෙයාන කියන කතාාවන මයිත්‍රී දෙයාන ගනවා එන්න තවක් මුවක් වෙනස් වෙන්න නේව කරන්න ගිහි අමරුව චේතෝ යුක්තිය ගෙන එක වෙන එක ඒතෝ ු තියහ ලවෙෙන්න අටහරරි ආර්ෂ්ටංග මාර්ගේ අංග පහක් වැඩීමේ මොනවාදේ පහා වාචා කම්වන්ත ආජීව සංකප් වායම් තැන් වැඩිල නෑ සතිය නො සති ප්‍රබලෝතිය නො සතිය අර සිල්රගනවට වැඩිය ප්‍රබල සතිය සමාධය සිිල්රකිනට වැඩිය ප්‍රබල සතිය සමාය දැන් ඕන නං මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඒ පුද්ගලය දැන්කරේ මෛත්‍රී භාවනාව කියන්නකෝ. ඒකෙන් ඒ භාවනාව අර ජේතෝයමුක්තියේත් ඉන්න ඇතුව තවත් තව බහුලි ගත කරනවා ගාන කැේ බවුලි ගත කරන්නකොට එවැ ඇතියනවාම මේ දැ දෙපැත්සක් වැඩ කරන්න ඕන මේ භාවනාව කියන එක සිදුගරන්නකොට එක පැත්තකින් අල්පේච්ච ේඳු. අල්පේච් වෙනවා යන්න මේ මනුස ක්‍රියාකාරකංගොලිින් හක්වෙෙන. අල්පේච්ච වෙනවා ග එක බුදුහාමුදුරගේ ධර්ම මනුස චරිාව බ්‍රහ්ම චරියාවකට ලං වඩුවන් බ්‍රහ්ම චරියාව තුළ ලක්ෂණ වැඩි කරගත්තොත් අරභාවනාව ජේදෝයුක්ය පන්නගෙන ස්සරහ ගියහැකි මනුස්සයට. නැතුව මනුස්ස චරියාව තුළ බෑ ද මනුස්ස චරියාව කියන්නේ දැ ගත්තය ලංකාව දැන් ඉන්න ඔ වැරද්දගන දැන් අපිහමට ඒ තෝ මුක්තිය කියෙන මට්ටමට අර්ෙස්්ටාංග මාර්ගය අංග පහක් වැඩිච්චලා තියෙන මට්ටමට කවරුහාරි සාර්තර් කරගත් තොස් සමුතු භාවනාව තව ඒ භාවනා බහුලී කත කිරීමෙන් සෑමකමටහන බුදු හමුදුලු දෙේශනා කරන. සමසතුලිස් සමතක මටහන් ඔක්කෝගේම චේතෝ මිමුක්තියක් ලැබු අට ඊට එහා යන දෙයාන මට්ටමක් කියන්නේ ටහා එකක් මෙ ජේතෝ මමුක්තිය නෙමේ දොන කියන්නධයාන කියන කුසලයා කුසලය පාඩන්කරේ විාග පාත්සයෙන මිනිස්සුන්ට හැටපැන්නම ධ්‍යනේ හතර නිද්‍යානය නිකල් ලබෙනවාඒගැනේවැ නොදන්නකම විතර ධර්ම විෘතික මනිසුන්ට කවදාව මේ හසාර මුතියෙන් ලබ ගන්නබ ඒගේ ධර්මයට පහන ගන්නායට ගරු තේරුම් ගන්න එතනට කොහෙද සතති ඇති ඇම ලොකුම ගැටලුව දෙයානමටට මටත් අර සමහන කමටහන් ගෙනක්යකි ආනාපාන සතිභාවනාව වනත් ආනාපාන සති සූත්‍රයා අනු ගරොත් ඉස්සරහට එම නැත්තන් තයිමය සහින්දු ක්‍රමාණුව හිදු ගුරුවරු ගුරුගොල මේවා සමත භාවනාව ඉදිහයට ප්‍රගණ කරනවා ගොඩක් ඒ ඒ ක්‍රමයකට අනුව ගියෝොත් එයාටත් පුළුවන් අර ආනාපානතති භාවනාව චේතෝ විමුක්ති ස්වරූපයේ හිඳලා තව ඉදිරියට බහුලි කරන්න ඕ හැ බහුලිත කරන්නකොට අනි පැත්හරියන්ටත්තෝනි. මොකදදමනුස්ස චරියාාව වහක් වේ අඩුවෙලා අඩුවෙලා ප්‍රහම චරිියාව චරිියාවෙන් උදවඕනේ ඇතු මේ ැී රක්ෂ කරමින් ත්‍රෘපියල් දේශන පවත්වමින් ධයාන ගන දේශන පවත්තමින් දේ‍යනයක් වට අන්න බෑ. දයානලාබී මිනිස්ස ඇසුර මිනිස් ඇසුර නැති කරන පස්සේ. දඒ බ්‍රහ්ම ජරියාවේ නෑන එක එක කතා කර කර ඉන්නක්. බ්‍රහම බ්‍රහ්මවින් සැකියාවල් කරන්නයි දූදරුව පෝෂනය කරන බ්‍රහ්ම ඉන්නේ පූර්ණ බ්‍රහම ජරියාවට යන් ඕෝනේ ඒ එතකොට දෙයාන මට්නමට යන න්න ඒක හින්දදා දෙයාන මට්ටමට යන හැම කෙනම මනුස ජීවිතේ තවත් මනුස්සයක ගනුගෙනු කරන එන ගොල්ලන්න කියෙනන තා පසයෝ නැහනම් පැවිද්දෝ ඇඳුම පවා ඇඳුමට තියෙන ආරාව පවා මේ ධයානේද බලපාන ඇමුුල් ලංකාව ඉන්නවා පෂ ගහාම පාටසාරය සුදුසාරයේ වෙලා දෙයාන ලබ අය මෙ මේ විනිස්සු කවු්ද රාරිය සුදු වෙලා ඉන්න ගෙදර නලවන්නේ මොුණු කුරාලා හටරවිෙන ධ්‍යාන ඇත්ති මේ වෙන්නවේ මේක බොරුව මේ ධර්මයට කරන පහසයක් අධ්‍යාත්මික ධර්මතාවලට කරන බොරුවක්. එහෙම වෙලා නෑ ලො කවදාව. මේ බ්‍රහ්ම ජරියාවට ගිහිල් තිය ්‍රහම රියාවගේ න තනී ජීවත් දෙන්නේ එක නෙමේ පාර්ටමන්ට එකක් කරගන. එ පාන්වන් කුටියක තනි ගෙතරක කාම්මරක තනිින් ඉන්නවාගේ න ප්‍රහම ජරියාව නෙමේ ඒම් අනුස ජරාව විකෘති මනුස ජරියාවයි ඒවත් බලපානවාතෙන්ට මොකටද මේ සම්මා සමාජීටයන් සම්මා වායාමේ ගන එක මංකීපික ඇත්ත ඒ චේතෝ විමුක්තියාවත් සම්මා වායාමේති නොක බුද් දේසනා හැම ැනම තියෙනවා ෛ්‍ර චේතව විමුක්තිය ගන්න ගිහි අයට ැ හොඳම සාක්ෂය තමයි සාමාව සාමාවති විසවට තිබුණා මෛත්‍රී ේතව විමුක්ති හැමයි මටකතියාගන්න ඒ තිබුණේ අර එකගේකට දාලා දැ සාමාව විසව විසවක් වුණාට කාර මාගන්දයා රජුව රජජතුන් රජතුමාට කේලාන් කියලා එකගේක හිරදරලා හිටිය එක්කෙන එට බහින්ද බැරි කෙනෙ කෑමබීම පවා එක සේවක පවා එකනෙක් දීලා ුදයුත්තුරා කියන සේවිකවල් දීලා කෑම්වීම ඒ පහසු ගන්ටික දෙනවා අරකාමරෙටලා ඉන්න නේ ආන්න එහෙම ඉඳල්ල තමයි හාමාවතිය අර මෛත්‍රී චේතෝ යුක්තිල. මත ඇතියාගන්න ැතු අපිට හැට පැන්නට වස්සේ මේ ඔක්කම ලබාගන්න පුලුවන් කියලා ධර්මයට විකත් බොරුකරවා යට යන්න වෙන්න කොහෙද කියලා තමම්ම හිතාගන්නෝ ඒක වර්මාය කරන්න ස්සර මනිසු කරේද. ය නිදසය හරි හුදාවක්ම සැබට ඒවාගේ ඒවනේ සත්‍ය ධර්මය කොහොමද ගලා ගද යන්න දුහදු රන් දේශනා අදේනෙ වෙන්නවා එ කරන්න පුළුවන්දය කරපුමීවරයි ම මේ කියාගෙන වෙතකොට හර මනුස්්‍ය චරිියාවෙන් හක් වෙලායිගවට කවුරු හරි කෙනෙ සියලු චරියාවෙන්නේ අකලට මාසයක් නිමාඩු දැම්වා ඒවා හරි යන්නේ එන එතන ප්‍රහම ජනයා වන්නේ එම ඇතෙන්ට යන්නත් බෑ සම්මා සමාජි ගන්න බෑ සමත භාවනාමං කියන්නේ විපස්සන භාවනාවලින් එහමනෑ සතිපට්ානය සම්මා සමාදී ලැබෙන්ඩ පුුව මේ අංගටම වැඩෙන්ඩක් පුලුව. දෙයාන ගෙන පිස්සුවට පිස්සුව පිස්සුව හමයි වර්තමානය දැන් දෙයානයකට යනවනං වෙන්නේ අර කරපු භාවව නමේතවට දෙයන ැබෙන කමටානක් තෝරගන්න ඕන එක හැම කමටන ැ බුදුගුණ ෝොලින් දයාන ලැබෙනවා කියලා ධර්මේ නෑ ජේතවමක්තිේ ලබාගන්න පුළුව ඒකට සුදුස ගුරුවරුවෝ නැත්නම් මෙතන මේ මෙතනින් හා තනින් යන්න බෑකාටවා මෙතනින් ඉහා දනෙ බ්‍රහ්ම මාය කාමවා යන්නෙමී මකද මේ දැන් කාම කාමතහාාව ඔය සම්මා වායාමේ තියෙන් නොකොට තාවකාලෙකු යට පත්තේන හිට පස්ස බලටෙන් බවතන්නාව. බවතන්නාව කියන්නේ මිනිස්සු අතර තිීනයගන්නෙේ බවතන්නාවලින් නම මිනිස්සුගේ ක්‍රාකාරීත්‍යපී හැම රාජ්‍යය එතනින් වැඩගටසු රැකියාවල් ඇම දෙයක්ම පින්කං කාමාවචර කුසල් ඔක්කොම මේ මොන සලේ දෙයන්නේ කාම තන්හා තලේ. බවතන්නාවන එක මහා විශ්්‍රය වගේ මොකද අදැක ඉන්නෑ මිනිසුන්ට දො බවතන්නාවට ොට වනාම හරි ගුරුවරු නැත් දන්නොමක යනවා අම්මයි. එක හින්දා කිසිම දෙයානලාබිය නිකම් බිහිවෙන්නේෑ ගුරු ගුලය හරි ගුරු උපද දෙසක් අනුවමයි මෙසෙක්කල් බිහි වෙලා තින් නෑ අනික් අය කියන්නේ බොරු. තමන් හදාගත්තේ මනස් ගාත්ත ඒ කියන බොරුයි අ පරලවෙච් උවාසකම්මලා කියන දෙයයි සමානයි. ඒගොල්ලන්ටක් තින්නේ වගේ මනෝවිකාරයා. එ ඒ වගේ මනෝවිකාරකාාරයෝ බිහිවෙන්න පුළුවන් බවනමින්. එහෙම අය තමයි අද දෙයානගල ඔය මට අහවල්දයානේ මේක මේ විදිහයි අර විදි්‍යායගේ අර පොත්තොලද නේවත් ඉගන ගන විතක්ක විචාරවල්ලම තාව ලග්ග ගන දේශ බවත් දැවට අහුවෙක් කිය අයයි මේ භාවනා කර්ඩා ය ඇවිදිදී එතකට ඒ ඒ අහුුවෙච්චි කර්මුවලට විපාක ගෙවල් ගෙවල කමයි සතිපට්ඨානය සාර්ථක වෙන්න්න හොඳට මත තියාට ඒ අමුතු අකුසල කර්ම කරපු අය මේ ජීවිතයේ බොරුල් කරද ඒවා දිට්ටි ගත ඒවා ඒව දරුණු ඒවා පස්සේ විපාක දිනු විපාගගේ කියන්නේ බහාවරනාව තමන්ගේ විපාගේ කියලා බෙල්ල කැපිල යන්නෙවා අතපාක ැඩේ නෑම විපාගය කමටහන වරදිනකමයි බොරු මතේ එනකමයි ඕක තමයි විපා ක තමයි දරුණු විපාක දැන් ඒ වගේ තත්වයක නැතුව අ හොඳ ගුරුවරය කල්ලගන ගුරුවරේ කල්ලගෙන කියන්න මෙහෙමගුලියට ගන්න මැටුව විද්‍යාල වගේ නවීන් අධ්‍යාත්මගුරු එහෙම ගුරුවරේ හර හාතනර ජේතව මමුුක්තියෙන් හට ගෙනකුට අන්න පුළුව අපි න එහම ගුරුවරු නෙේ අපි කවුරු ආරුග කවත් දාවත් ඕව ගා දෙන්න යන්නේ මග හේතුව අපි දැකලති නොවා කරන්න ගිහිල්ල වෙචී මිනිස්සුන්ට වෙක්ච අ කර ැබ ගිහොත් දැලතින පැවිදොද්ද. බදුුණහාහමුදුරෝ දෙන විදිහට කරන්න නැති හැමගෙනටම ගිහි පැවිදි බේදයගෙන් තොරව ඔය බවතන්හාාවලදී අර බ්‍රහ්ම ජාලයේ බ්‍රහ්ම මායමට අහුුවෙනු ඒක නවත්තන්න පුලුවන් ගෙන ලෝකනේ ඒ මායමට අහුනාම කාම මායමෙන් හැදුනම පිස්සු අංගෝඩ හරිතියෙනවා හමවා මේ හැදුන පිස්සුවට අංගෝඩින් බෙච්චල දොස්තරලට ෙහෙචරන්න බෑ ඉ මරණය දක්වා අයන පිස්සවා මේක මටක කියයාගන මේ භාවනාව භයානගයි කියල ඉස්රයි වියන කතාවේ ඔය ඔ එක තැනක් ම මේ කිවේ. චේතෝම හමත භාවනා කල ජේතෝනිුක්ති ගන්න ඒ ඒ කරණ අයත් හොඳයි ඒ එයා බොරු දේවල් මටමින් හිමි වති ෙනවා කියල ොරු කරන්න යන්නෙ ධර්ය දන්න ඇතු ඒ හෙම ලබන්න බෑ එ චර්ියාව යනො පෙන්දත්වූම් එක බැත්තක් කරියන්න බනි කවුරහරි තියෙනව නං මේම මන්න මිනි වගේ කතාවක් ඔය දැන් වේලිචි ලීයා කාටහරිගෙන ගිනි තියන්න පුළුව. වතුර තියෙන ලී ගිනිගන්නවාගේ කවුරා ශවාස කරන්න පුොය ඒ වගේ තමයි ගහි කටයුතු කරලා දෙයාන තියෙනවාගේ එකත් වතුර තියෙන ලීිය ගිනිගන්නවා වගේ බොරු කතාව මෙක මේ විෂයක් වනි ජියවසය උපාසක උපාසිකාව හදාගත්තේ ලොකුම් බොරුව ඒක හදන්න හඟක්කය උදක් වෙලාී. මටක තියාගන්න තේරුම් ගන්න ගුළ වෙයි ඔ සමාදිය කියන මං පැදිි කර බුද්ධුව චනතියන එක තැ අර චේතෝ විමුක්තිය දක්වා භාවනා කරපු කෙනෙක් අර හොඳ ගු වගේ පරිනත ගුරුවරේක් එතකොට ඒගුරුවරය කෞද කියල මට කියන්න බෑ මං කියන්නෙත් නෑ හමම කරන්න ගලවත් කරන්න කියන කතාවන්මේ කියන්නේ ධර්මී ගලායන තතුරූපියයි. එකට එවැනි ගුරු ගොලක ගුරුවරය යටත්තේ හර චේතව මුක්තිය දවූ පුද්ගලයා තව දුරටත් ඒ කමටහන්න බහුලී කත කිරීමෙන් අ අංග අටක දැන්වා සම්මා වෙලාතියෙන අග පහක් වෙලායන සම්මාවායයතියනවා ඊට පස්සේ හර චේතෝ විමුක්තිය දේ‍යාන මට්ටමට ගියොත් සම්මා සමාදී කියන එකනවා හන්න සම්මා සමා ත් මේ දෙයාන කියනේ ෑ විතක්ක විචාර පීති සුක එකක්ගතාගන පළවෙනි දෙයාානෙ ලේජීකටර ාටනවා ඉන්න බෑ ඒ විස්ථාවන නෑ ඒ නිගං අර බෝලයක් වුඩ හිටගෙන ඉන්නවාගේ හැමවෙලේ වැටන එක. දැන් ඊට පස්සේ ගුරුවරු බහුලි ඒ අවුරුදු ගානම් බහුලි කත කරලා ර චරිාව වෙනස් ෙන්දන මේ බහුලි කත වෙන්නද නික මනුස ජරාව බෑ බ්‍රහම චරියාව ෙන් ෝනේ ගහි වැඩ කරමින් නිමාඩු දාලා ඔය කරන ඒවා ඒව හරිියන්න පූර්ණ ලෙස මනුස්ත ජරියාවෙන් ඉවත් එලා මනුසෙක්ක ගණ දෙනු නොකර ඒ හාමුදුර රුන්ට කරන්න බෑගියන එකන මේ කිය නුස්ස ජරිියාවන බ්‍රහ්ම ජරාව හාදුරුවරල තියෙනවා ඒවල්ල ඒ නත් විුද්ධිමාර්ග වලන්න අඩුගාන පන්සලේ වැන්න නවත්තල හාමුදුරු ඇස තැනකට ගිහිල්ල නිදහසේ කරන්න කියල තමයි විසුදධමාගේ ගිහියො මේ කරන විකාරම නොවාද දයාන වටන හැටේ විසුදධමාර්ගය තියෙනවා ඒ ඒ තියනෙ හාමුදුරුවන්ට දීල ගිහියන්ට කියල නෑම. මදියන්ට බෑමක කරන්න. චරියා වන්නේ අල්පේච්චනය දැන් ඒ විදියට හර භාවනාව කරනකොට ර කරපු කේත මුක්තිල් තත්වයට ලැබ විච්චි සමත භාවනාව තවටිකක් ඉස්සරහර දියුණු කරොත් එයාට හර පලවෙනි දෙයානාංග ඒවා ලැබෙන ස්ථාවරනය අර බෝල ුඩ ඉන්නවාගේ හොහොම ගිහිල්ලා තවතව දියුණුලා ස්ථාවර වෙනගේ ඇන්නේ ධර්මානකෝලෝ හතරවෙනි දොන ල්ල සංකල්පනාවල හතරන දයානේ තියෙන්නේ උපෙක්කා එකක්ගතා සහිත යන මෙතන කාමතන්නාව නෑ බවතන්නා විතරයි ඇක ේතු උමුක්තියදීම කාමතන්නාව යටබත් වෙලා හැබැයි සදාගලි ගනේ භාවනගන්න මොහොතේදී.ධාරලාභටත් එහෙම් මමයි ඒදයානේ ඉන්න මොහොතේ විතරයි මේ ගුණන්න නැකිට හැටියේ මොක් වන්න නැකිට හැටිය ඒ ගුණ නැතිවෙන හිද ගවරු හරික කතා කරපු හැට අර දයානය වඩන්න බැරු යනවා එකයි අර කියන්න මනුත් චරය වහත් වෙනවා කියලබ. තනින් ඉන්නවා කිය නකයි තාපසය ඉන්න හෙම තමයි ඉන්ටනෙට්ටොල දේශන දෙයාන්න ලාබී තාපසේයා ෝක කොය ලංඟ ඉන්න . බොරු එතකොට ඔන්න මටක තියාගන්න එකට සමස භාවනාවගේ නැ මේ කිවීම කේතව විලුක්තිය කිය එක සමඳ භාවනය මුලින් ලැබෙනකා ධ්‍යන කියන එකයි මේ ම කියන කතාව බෑ කියලා කියන්න මේ විදිහයට බෑ කියලා තො දෙයානඕල දෙයානයක් ලැබුණොත් බුදු හාදුරො පෙන්වා දයාන මට්ට මේ තියෙන සමාදය සම්මා සමාදී එ ඔන්න දැන් සමත භාවනාවෙන් ගිහිල්ලා චේතෝ මිුක්තිය ලැබුවෝත් කවුරු ඇරි ඒ භාවනාවෙන් ආර්යේෂ්ටාංග මාර්ගේ අ ලෝකෝත්තර චතුරාර්ත්තයන්තර ගත දිත්‍යිය තුළ අ මාර්ග නාර්ේෂ්ටායන්ග මාර්ග වැඩිල තියනවා අඟ පහක් දෙයාන මට්ටමකටේ භාවනාව ගැනිත් ජනම් ඒක වැඩිල තියෙනවා ග හයා දහය අ මුල් පහට එකතුවනවා සම්මා සහන් ය මෙන්න මෙතන තමයි ආලාර කාලාම උද්ධකාරාම් පුත්‍ර පස් වග මහනුන් වහන්සේලා හිටි ගැ පස්සග මාහන වහන්සේලා බුදුහාමුදුරුව මොන ගැහැන කොටත් ඒ ගොල්ලාන්ගේ ඒ එතකං වඩපු අධ්‍යාත්නක පුහුණුව සී සමාධි පුහුණුව ශික්ෂ දෙකක් වැඩි ලයිගොල්ලගේ ඒක තුළ ආර්ෙෂ්ටන් වාර්ගය අංග හයක් වැඩිල වැඩිල නැත්තේ දෙකයි ඒතමයි සම්මා සති සතිය වැඩිලනෑ සම්මාසතිය තිබුන්නේ ගොල්ලන්ට ලෝකෝත්තර සම්මාධීට්්‍යය තිබුන්නේය ලෞක සම්මාධිකය තිබුණ ැ බදුහමුදුර උපෙන්න්නනවා අර වෙනස් කරන මට්ටමේ දැන් ඉසල්ලම සීල සිික්ෂාවනි සමාජ ශික්ෂාවයමය සම්මා වායාමය ග ආයාමය උත්සාහය සතරාති පට්ටාන කමටහනට ගත්තොත් සම්මා සති කියණග නිකම්මින්. අම්මා සති ලැබෙන්නේ සදරාති පට්ටානෙන් එක හිලා. සම්මා සති කියන එක බුදුහාමුදුරුව විස්තර කරන්නේ කතමාච වික්කවේ සම්මා සති ඉඳ භික්කවේ බික්වූ කායකාය අනුපස්සී විහිරදදි ආතාාවි සම්පජානෝ සතිමාවිනය ලෝකයේ අභද්්‍යා දෝමනස්සන් එෙන අභිද්‍යා දෝමනස්ස දෙක යටපත්ෙන්ඩ කයෙන්ගෙන අරමුණක සති පැත්තුූ කයෙන්ගෙන අරමුණක සති පවත් අන්න ගන්නේ උත්සාහය සම්මාසති වෙන. එනම් සතිපස්්ටානකමට හනකින් සංකල්පනාවල අභිද්්‍යාවාපා දහක්කරොත් එතන ඒ අහක් කරන මොහොටවෙෙනකොට නිකම්ම මෙන්න මේවා සම්මාගුණයට වැඩික්්‍යංග වෙනවා අරෙෂ්ටෑන්වාර්ගේ සම්මාක් සම්මාවාචා සම්මාකම්මන්ත තියනු සම්මාජීවතියනු සම්මාවායාමතියනෝ සම්මා සතියනු එතනත් නෑ සම්මා සමානය එතනත් නෑ සම්මාධී ඩැන් ඊළඟට ඒ ඒ සතර ඕක දැන්වය තම තමන් කරන්න සක්මම් භාවනාවත් මේකට අනුගතයි සම්මා සතිය තියෙනක වටහන මෛත්‍රී භාවන සම්මා රතිය කවදාව ලැබෙන් නැදික කමටාන එහින්ද මේ නිවන් දකි ඒකායනු ක්‍රමේ වෙනවා අරග ඒකායන නෝන ක්‍රමය වෙන මෛත්‍රී භාවනාව සැල්ලකරනවා චේතෝමයුක්තිය ලබාගන්නවා ඇතින් දන්නේ මෛත්‍රී ්‍රමත කමටහන් කරන පුහුණු කරන ඉන්දිය මනෝ ඉන්ද්‍රිය ඒඉන්ද්‍රිය මාරු කරගන්න න කාඉන්ද්‍රියයට එදකට ක්‍රම දෙකක් අුගමනය වෙන ඒකායන කම ඉමි එය මේකින් ජේත යුක්ති ලැබෙන්නේ නැල් දෙයාන ලැබෙන්නේ නෑ හති පටා. දැ නමුත් සතිපට්ටානකමටහනාකු වඩලා එයා සංකල්පනාවල භිද්්‍යා දෝමනස්ස දෙක යට පච්චරොත් එයාට සම්මා වායාමේතිය නව සම්මා සතිය තිය නවා ඒ භාවනාව බහුලි කට කිරීම තුළින් ඒකම තවතව කරනවා ඒකම බහුලි කට කරන මාත ගන්න දවුදු ගන හුලි කටක නැවත නැවත ඒම කරනවා බොරු ප්‍රජිපලගන්න නැතුව අරගෙන ගත්තේ බොරු විකාරගන්න නැතුව හහි කරන එකට තම අපි දුන්නන්නේ උපදෙස මෝඩය වගේ කරන්න මෝඩය වගේ කරමයි. කරනගොටා අර එකඳ කම වෙනස් වෙනවා එකකම වෙනස් වෙනවා ඒ ගම එතකොට සමත සමාජියෙන් ආපු දෙයාන මට්ටමන්නේෙවෙේ එක ගම ගන එක රදාා පවන්නේ එකංකම රදාා පවතියන්නේ සිතකන මේ ්‍රමාදිය කියන්නේ ඒ අරමුණක හටගත් එක ගමනේ ඒක දැන් දෙයාන මට්ටමක් එන්නේ මනෝ ඉද්‍රිය හරහා එන සිතක හටගත්ත එක ගමකට කියීර නමන්නේ ඕ ඕක මින්ම එකන් ගම්මනන්න මින්ම්මක්ඒ ප්‍රබල මම්මක් හමම්ම එදා භාරතයේ තිබුණ ඒ ඒකම් බුදුහාමදුරෝ භාවිතා කරන්නේ ඒ මිම්මම ඒ කියන මම්මට සමාන නැත් නංවේ කියන විතක්ක විචාර ප්‍රීති සුකයකක් ගතා මතකතියාගැන්න නොනනි මේවා කාමතන්හා නැතුව විතක්ක විචාර ප්‍රීතිසුකකක් ගතා ඇහ එනවා උපාසකම්මලට උපාසක මහතුරුණට මොනල් එලක්ඇයට එෙලි නාට්‍යේ බලනොකොට. එලකොට කාමය සහිතව විතක්ක විචාර ප්‍රීතිසුකකක් ගතායිනවා. ඒක දෙයාන නිමින්. දැකිලාට උපාසක උපාසිකාාවන්ට ගෙදර ඉඳලටීව එක ඉස්තරහදිය විතක්ක විචාර නැති පීතිසුක එකක් ගතායනවා. ම මතක්කරේකයි පැය ගියා තේරුන්නේ විතක විචාරණය එක්්චර සතුට කොහෙන්දාව කාමී. නමු මෙතන මේ දෙයාන මට්ටමක් කියන්නේ හාමයෙන් නැතුව බවතන්නාවලින් එදෝන ඒක මනෝ ඉන්ද්‍රීෙන්ෙන්දත්තෝකි. නමු කායිකාරමුණෙත් ඔය ගුණ ටික ආවොත් ඒගුණ එකක් හරි නවන එතන තියනව සම්මාසමාධ එම නැතුවම දෙයාන ලබල ඉවර වෙලා දෙයාන ලබ නැතුව නිවන් දකිින්ද බෑ කියන කතාව වර්තමානයේ හදපු බොරුවක් පොච්චාරය හදපු බොරුවක්. පායෝගය භාවනාවන්න ඇතුව පොතින් සූත්‍රයෙන් භාවනාව ගැන උගන්නන ගුරුවරෝ කියා දෙන්න බොරුවා තර්කයක් සම්මාහා සමාදිය කියන්නේම කදදකිලවා දන්න ඇති අයකන්න බොරුවවා ඒකට අහුවන්න හොඳන සමාදිය කියන්න සිත එකකම එතකොටධ්‍යන මට්ටමට යන්නේ මනොඉන්ද්‍රය පුහුණු කෙරලා මනෝයින්ද්‍රී සිතයක මකින් මහින ඒකයා ට සිත්හට ගණඩ පුළුවන් ස්ථාන හයක් තියෙනු එතකොට ඉිටිය දිට්ටමන්තම් භවිෂ් ඇති කියන ගොට ය යානංග ඇහෙෙන් ඇතිෙන අරමුණේ තියනෝ රාතන් වහන්සේද නමුති අරමුණ ඇති කරන්නේ චක් වු ඉන්දියයි එක නිසා මෙතන පටලෝ ගන්න ඇතුව එකක් කෙනගෙන බොරු පිළි ගන්න ඇතුව අර මෝඩය වගේ කමටහන්න වැඩුවොත් හර කෞුරහාර කෙනෙක් පය සතිපර්තාන කමටානේ සක්මම් භාවනාව උනත් වඩලා සම්මාවායාමේ සම්මා සතිය කමටහන තුළලද දයනවානේ හරරියට කරන්න ට සම්මා සතිය සම්මාවායාම යත් ඇවිදිල්ලා ඒ බහුලී කත කරන්න ගොට බුදුහාමුදුරුවෝ පෙන්නෙන විටිහේ එක අවස්ථාවකට අවස්ථාව අතරක් පෙන්න්නනවානේ සම්මා සමාජීදී දයාන මටම එකනික මට්ටමක් යන ඒකකයා එකඟකමේ ඒක කියා ඒ පලවෙනි එකගමට ගැල පෙන්ඩාවත් දෙනි ගමට ගැල පෙන්ඩාවත් තුන්වෙනික හතවෙෙනක උපෙක්කා සාගත එක ගමට ගැල පෙන්ඩාවත් ඇතිවෙන දිීට්ටිය ලෝකොත්තර සම්මා ධීට්ටියයි. මේක තමයි ආර්ෂ්ටග මාර්ගය වන්නේ ඒකා අයන ක්‍රමය තමයි පුරුදුදවෙන්නේ පන්ඩිත ගන්න ඇතුව මෝඩකමින්කරොත් ඉස්තරට යන්න පුළුව. තැ ඒකමයි බුදු හමුදුර පෙන්නන්නේ දැන් මුලින්ම සීල සිත්ෂාව එක කියන්නේ අර රූගඩ වගේ තියන වාචාකම්මන්තා ජීෝලි අකුසල්ටික හක්කර ගැන අකුසල් හතක් අහක් කරගන්නඕන් ඒ අකුසල් හතන පාපේ කිය නවා එන සබ් පාපස්ස කරණන් කියන උපදෙස ඕක තුල්ති අරෂ්ලඟ මාර්ගය වඩන එකට තමයි සම්බාපස්ස අකරණනංග වෙෙන්ඩ ෝනනි මුලීමේ කියන්නේ වාචාකම්මන්තා ආගීයෝල තියන අකුසල් අහක් කරයන්න. කුසලස්ස උපසම්පදා කියන්නේ අ සංකල්පනාවල තියෙන අකුසල් දෙක අභිද්්‍යාව්‍යාපාද යටපත් වෙෙන්ඩ ෝනේ. එතකොට ආර්ේෂස්ටංග මාර්ගෙන් වැඩිල තියනවා අයාට කුසලස්ස උපසම්පදාගුණේනකොට පහක්ග හයක් වැඩිලතියන පහක් වැඩලති. හොනවාදේ සංකප්ප වාචා කම්මන්ට ආජීව වවායාම් ඔන්න පුසලස් සු සම්පදාගුණේදී තියෙන ටග තව කෙනෙ එක සේතෝමයුක්තියට වැටිය සමත භාවනාවක් කරලා දොන මට්ට මට තිබුණු යාට වැඩිලා තියෙනවා අර්ෂ්ටංග මාර්ග අංග හයා මුණවදී ඒටික තමයි සංකප්ව වාචා කම්මන්ත ආජීව වායාම සමාදී වැඩිල නැත්ත එතකොට සතියයි දිත්්තියි. ඒවගේ දෙයන ලාබිය ඒ සමඳ භව නවත්තරල දාගන්න දයන නැි හිටල කිල පොත්වල දී නැගිහිල්ල යනඒ එකගත්තා හිනවා අත්තර කායිකාරමුණක් කරා සතිපට්ටානක්කමටහනකට පිවිසුුණොත් සචිත්ත පරියෝධ පනම් වෙනොයා කියන්නේ පිවිශලා යායට පහසුවක් තියෙනවා සම්මා සතියගන්න සමා සතිය අරගන්න එතකොට සතිපට්කානක පටානි සම්මා සතිය ගර්ගන ඒක බහුලී කත කරලා සම්මා සමාධි ලබාගත්තොත් එයාගේ දිිට්ටිය ස ලෝකෝත්තර සම්මාධදිට්ියය වෙනවා. ද මේක තමයි සමත භාවනාවකින් ්‍යනලාභියෙක් බිහි වුණොත් එතනයාට තියෙන ගුණය ප සපගුණයයි එම නම්මටක තියගන්න බුදු හාමුදුරන්ගේ පළවවෙ නිශ්‍රාවකයා සබව පාපස් අකරණංගුණේ යොක්තයි කුසලස් සෝප සම්පදාගුණය යොක්තයික බෝධ බුදු හාමුදුරුවගන්න පුරි එකක්නෙවේ ගොල්ලොම ඒ පුහුණෝට ගිහිල්ල තියෙනවා එනයි ඉන්දියයා හිටිය හුඟක් පැවිද්වවෙදා සබබ පාපස් කකරනං කුසලස් ෝප සම්පදාගුණ දෙක පුහුණු කරපු අය එඒයට බුදුහදුරන්ට දෙන්න තින සචිත්ත පරියෝධ පනංකින ගුණිය එකෙන් සතරතිපට්ටාන මනෝඉන්ද්‍රිය පුහුණු කරන්නේ එක නවත්තල කායින්ද්‍රය පුහුණ කිරීමට පරිවර්තනය කිරීමයි. එතකොට සිත දමනය කරනවා කියලා ආලාරමක කාලාහම කරන්න කියන්නේ මනෝ ඉන්ද්‍රිය දමනය කිරීමයි. බුද්ධත්තේ ලබ බුදුහාමුදුරුවන්ගේ හිත දමනය කරනවා කියන්නේ එක තේරුුව කාහින්ද්‍රී දමනය කිරීමයි. ආයන්ද්‍ර දමනය කිරීම පහල වෙන්නේ සොතරහති පට්ටානයයි. එකැ ආයන්ද්‍රීද දමනය කිරීමෙන් ද කායවේ ද නාචිත්ත දම්ම කියන සතර බුදු හාමුදුරුව පෙන්දන අතරහති පට්ටානි. ආලාර කාලාම කියන්නේ මනෝවේ ද නාජිත්ත දම්ම වටල නිවන ද දකිින්ට පුළුවන් කියන එකයි ඔන්න පැට ලඇවිල්ල තමයි බුදු හාමුදුුවන්ට විසඳ්ඩුනේ අර කුසලස් සූප සම්පදා. මට්ටමට දෙයන් ලාබී හමුණ ගැහුුණ අම ශෞකය විදිහයට. වර්තමානයේ කුසලයක් කුසලයා විා පස්සෙන්ඩි ගෙන ගත්තය පාසක පාසිගාවන්ට වයසට ගියාට පසේ හදන සුදාවට ධර්මය පිහිටක් නෑ. එත් එහෙනම්හතිපට්ානය මෝලිය වගේ කරොත් පිහිට ලබන්න පුළුව අපි. මේ අනුව තන්ඩ මේ අනුව කල්පනා කරන්න තමන් කරන ඔය භාවනාව වටිනාකම තේරුන්ගන්. ඔය විදිහට තම නිස්්්‍රරහට යා යුක්තේ. සි තැන්මාහිතන්න මේ අවසාන කරේ අපි දම්මානු පස්සනාව අවසාන දේශනාවයි තවට තම්මානු පස්සනාව තුළ ත දැ සත් පෙක්ඇයට ලොකු ගැල්ලු තියනව කොහොද දම්මානු පස්සනාව වැඩ දෙන්නේ මේ සක්මන් භාවනාවේ ගැටලුති ඒ තමන්ගේ අතීත පණ්ඩි තකගොලින් ඇතිවෙ විපාක කියල දැනගන්න එ නැතුව ගැටලු නනිම තමන්ගේ පරන්න නැහැදිච්චි ගමෙන් දැන් ඇතිවවෙකි අලුත් විපාක ධර්මය විකෘති කරලා ඉගෙන ගැනීම එක එක පස්ස බොරු ඉගෙනගඩ යෑම විපාකයි තව තවයිඒ බොරු කරන්න ගියොත් ධර්ම විකෘතිවීම වැඩුවෙනවා උදු හමුදුරුව පෙන්න්න නාර්ේෂ්ාග මාර්ගයේ වඩිලකම්පූර්ණ කරගන්නඩක් බැරිවෙනවාමයි. ඇ මේ ගැන හොඳට හිතට අරගන කරණ භාවනාව මෝඩය වගේ කිරීම තුල ඔය ගුණ ලැබෙයි ඔය පැහැදිලි කරපුේවා ගුණ එක්ක තමන් භාවනාව සාර්ථ කරන්න උත්සාහගන්න මේ දේශනා මුලදිත්ම ගැන්නවා මේවා ඉගෙන ගැනීමෙන් අදාව සම්මාධිච්‍යිය ලැබෙන්නේ සීල සමාධි ප්‍රඥාව විදිහට මේ ඔය භාවනා මෝඩය වගේ කිරීමෙන් ලැබෙනවා කියලා එක නිසාෙන්තමන්ට තේරෙන් නැතික ගැන හිතන්න ගිහින් බොරුවට තමන් ධර්මය පැටලෙන් නැතුව දීල තියන කමට හාන පුරුදුුවෙන්න්න එතකට දුක නැති තැනක් ලැබෙයි දුක නැති තැන ලැබෙන එක තමයි බුදු හාමුදුරෝ පෙන්නන ධර්ම මාර්ගය. ැ මේ හරිද වැරදි කියලා ලුද්දුගක් හැදන දනම් නෙමක මුගත්ද මංකරන විදි හරිදද මේ කරපුවා ප්‍රමාණවත්දක අමු දදුගක් ඒදුක හැද පරණ රත්තියාදුවී හැටියටයි. තමන්ගේ පරන්න නැහැදිකිි චරියාවේ ස්වරූපයට ඒත් අමතක වෙනග ඕක කරන්න. ඒදුගත් අහත් කරගැන අන්ඩ වෙනවා වගේ පීඩාෙන් නැයි එන්නේ තමන්ගෙ චර්යාාවතින් අරකා පරණ චරියා. නතු මේ කමට හංකාටත් එකයි. එටඒවිදියට පිළි අරගන මේ දේශනා මාලා වෙනු තමන් කරගන යන භාවනාව සාර්ථක කර ගණඩ හැම දෙනාටම සක්ති දහිරී ලැබේවාකෙන් පාර්තනාවෙන් අපි මේ දේශනා මාලා අවසාන කරනවා භාවනාව සම්බන්ධව තියෙන ගැටලු අපි අර වේෙ හරහා ඕනම රට ඕන මරටක ඉන්නගන්නකුට ඉදිරි පච්චරන්ට කියලා. අවත් තවල් ලබාදීලා තියෙනවා ඇදැන් ඒවැන් ඉදිිපච්චලල්ලා තමන්ගේ පහවනානිවේස් ොල ඉඳලා කරන රැකියාවල් කරමින් කරගණයන්න පුළුව හැමෝට හැබැයි ඒ ප්‍රහ්නෝලට කිසි විදිව තමන්ගේ පන්්ිතගමමේ විදහන්සන්නොනුව අහන ප්‍රහ්ණ ඉදිරිපච්චරන්න්න එපා කියල තියෙනවා භහවන ප්‍රාග ගැටල විතරක් ඉදිරි පච්චරන්න කියලා තිෙනවා ඒත් පිළිපදින්න්න. තුවගේ පන්්ි කම්ප දරගය කර කරත අවත්ත රත්යාලු ගාලා මේ ධර්මමාග කියන්න නැති බවත් හොඳින් හිතාගන්න ති හැම දෙෙනටම මේ පැහැදිල කරපු ධර්මකාරණාටිකක් තමන්ගේ සංසාර වමුක්තියට කවදාහරි උදව් කරගණ්ඩ ඒක අනුව තමන් ගන්න වැරදි අඩු කරගන්න කරගණ යන භාවරනාව සාර්ථ කරගන්ඩ ශක්තිය දෛඩයේ ලැබේවා කියෙන පාර්තනාවෙන් දේශනාව අවසසාන කන්නවා හැමඳදිනාටම තෙරුවන් සරණ.